රටේ ජාතික සම්පත් විකුණනෝ කියලා මහා හෙන්නක් ගෝසාවක් ගෙන. අන්න ජෝසෙෆ් ෆොනෑන්ඩ් කැබිනට් පත්‍රිකාවක් දාලා වරාය නැගෙනහිර පර්යන්තේ බාර දෙනවා කාටද? ඉන්දියාවට. දැන් මේ අපි විකුණනවායි කියලා කිව්වේ රනිල් වික්‍රමසිංහේ කිව්වේ. දැන් ජෝන්ස්ටන් විකුණනවා මහින්දත් එක්ක. දැන් හොඳද සැපද? අද ජාතික දේපොළ විකුණනවා කෑ ගගා ගිරිය යටින් කෑ ගහපු අය දැන් දානවා මේක. මම අද කියන පුත්තලම විදුලි බලාගාරයේ විකුණනවා. අද මේ ජාතික දේපොළ ටික විකුණනවා. ඊළඟට මේ ළඟදී බැසිල් රාජපක්ෂ මහත්තයා වට්ටක ගොවින්ට උත්තරයක් දුන්නා. මොකද මිනිහා කිව්වේ ගාල්ලේදී? අහුවනේ කතා. බැසිල් මහත්තයා වට්ටක්ක? මිනිහා ගෝවා මේ ගොවිය වට්ටක්ක විකුණ ගන්න බෑ කියලා ජනාධිපතිට සාප කර කර ඉන්නවා. මොන පිස්සු වට්ටක්කද? අර කුඹුරු වලට නිකන් වට්ටක්ක හතර දෙකක් වීසි කරලා මාස 3කට පස්සේ ගිහිල්ලා ගෙඩි කඩන් ඇවිල්ලා විකුණ ගන්න බෑ කියලා ළඟනවා. ඇයි මෙරටේ මොන කවුද ගන්නෙ වට්ටක්ක කියලා? නේද? මිනිහා ආවා. ඉතින් මේකේ පිටින් බැලුවම ඉතින් බැසිල් මහත්තයා වට්ටක ගන්න නැතුව ඇති. මිනිසුන් නම් කියන්නේ මේක රුපියල් 5000ක් යනවා අක්කරයකට වට්ටක්ක බීජ හොයාගෙන මේක දාන්න කියලා. ඔක්කොම කතා දීමුකෝ මේක යට කතාව මොකක්ද? ඔය වට්ටක්ක වගේ ඒවා වවන්න එපා කියලා තමයි මේ කියන්නේ ගොවියට. කොහොමද මුන් කොවිඩ් කාලේ වවපු ඇවිල්ලා නේද? නාමල් වට්ටක්ක වවනවා, මහින්ද බණ්ඩක්ක වවනවා, ශිරන්ති වැටකොළු වවනවා, මේ මේවා අපිට පෙන්නනවා. gedara de sirilaka de sirisapa de geke hiti. දැන් බණ්ඩක්කත් එපා, වැටකොළුත් එපා, වට්ටක්කත් එපා. ඒවා කන්න හැල්ලු මෙහෙවු. රටේ වුන් කනේ ඕවන්නලු යන්නේ. මොනවද මේ කරන්න යන්නේ? මේ කරන්න යන්නේ අපේ ගොවියාගේ ඉඩම් ටික අර කන්ද කාඩුවේ දුන්නා වගේ, මොනරාගල දුන්නා වගේ මේ ඉඩම් ටික විදේශිකයට විකුණන්න යන්නේ. ඩෝල් කාර්යයට කෙහෙල් කම්පැනි දුන්නා වගේ මුත්තయ్య මුරලිදරන්ගේ මේ දෙන්න යන්නේ. ඔය මුරලිදරන් ඔය වේදිකාවේ නැගලා තියෙන ක්‍රිකට් පස්නේ කර නෙමෙයි, ඩෝල් කාර්යයාගේ නියම බිස්නස් එක කරන්න එයා. එයා එයාගේ මල්ලි. ඉතින් මේක තමයි අද මේ රටේ මේ අද සිදුවෙමින් තියෙන්නේ. එහෙමනම් උන්ට තුනෙන් දෙක ලැබුණොත් කොහොමද ඊයේද? දැන් තුනෙන් දෙක නිල්ලන්නේ. ඔය තුනෙන් දෙක ගැන මරු කතාවක් කියේ අපේ හාදෙක්ව. තුනෙන් දෙකයි කියලා කියන්නේ අර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක නෙමෙයිලු. වේල් තුන කාපේවුන්ට දෙක දෙනවා කියන එකලු. රාජපක්ෂලා අහම වේල් තුන කාපේවුන්ට වේල් දෙක දෙනවා කියන එකලු. ඇත්තට දැන් දෙවේලනේ කන්න වෙලා තියෙන්නේ මේ කොවිඩ් හුටපටේ හින්දා. නේද? ඉතින් මේක තමයි රාජපක්ෂලාගේ අද 69 ලක්ෂයට මේ මහර හෝමගම ඡන්දේ දීපු 1 ලක්ෂ ගානට වෙලා තියෙනවා. අංක 1 පාටලි චම්පිකරණවක කොළඹ දිස්ත්‍රික්කය සමගි ජන බලවේගය.